එක අම්මගෙන කව කැරට් ගන්න මගේ කඩේ දුවගේ මොන්ඩිසෝරි දුවට බබාට මේ කැරට් අල දෙක ගත්ත කිව්වා කැරට් අල දෙක දාලා ගත්තාම අපි රුපියල් මේ 2400 රන් ගිල්ල 2500 බිල් කරපරම එක චූටි කැරට් අලේ රුපියල් 350 400ක් වෙනවා එතකොට අර අම්මගේ ඇද්ද ඒ කඳුළු පිරුණා මොකද හේතුව මේ කැරට් අලේ අයියාගේ දරුවට දෙන්න ඕන මේ ඒත් මම එළවලු මල් රුපියල් 900 ගත්තා අම්මට කැරට් අලේ මගේ ගන්න දුන්න අම්මගෙන් රයිස් එක හදලා දෙන්න කියලා එළවලු මිල ගණන් තවදුරටත් ඉහළ යමින් තිබෙනවා අද කොළඹ මැනින් වෙළඳපළේ කැරට් කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 2000ක් ජනතාව ගොඩක් පව්. ඇත්තම ගොඩක් ජනතාව පව්. ඊයේ එක අම්ම කෙනෙක් ආව කැරට් ගන්න මගේ කඩේට මම පොළොන්නරුවේ අරලා ගංගල කඩේ කරන්නේ. ඇවිල්ලා කියනවා පුතේ මේ දුවගේ මොන්ඩිසෝරි දුවට බබාට මේ කැරට් අල දෙක ගත්තා කිව්වා. කැරට් අල දෙක දාලා ගත්තාම අපි රුපියල් මේ 2400 රන් ගිල්ලා 2500 බිල් කරපරම එක චූටි කැරට් අලේ රුපියල් 350 400ක් වෙනවා. එතකොට අර අම්මගේ ඇද්ද ඒ කඳුළු පිරුණා මොකද හේතුව මේ කැරට් අලේ අයියාගේ දරුවට දෙන්න ඕන මේ ඒත් මම එළවලු මල් රුපියල් 900 ගත්තා අම්මට කැරට් අලේ මගේ ගන්න දුන්න අම්මගෙන් රයිස් එක හදලා දෙන්න කියලා. දඩම්ම වැඩ පිළිවෙලක් ගේන්න. දැන් මැති හොඳටම ඇති. රජයක් නැති රටක් හැටියට දැන් ජනතාව නිකන් විසීවි අතේ ගිහින් තියෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවලු මිල දී ගන්න ආව සිල්ලර වෙන්දෙක් ජනතාවගේ ප්‍රශ්නේ මුහුණුවර පැහැදිලි කළ ආකාරයයි ඒ. අද දඹුල්ලට එළවලු ආවේ අඩුවෙන්. මේ නිසා මිල දී ගන්න පිටපලාත් වලින් ආව පිරිසත් අඩුණා. ඇත්තටම අද ඊයේ තිබ්බට වැඩි එළවලු මිල රුපියල් 200 300ක් වැඩි වෙලා. ඊයේ කැරට් තිබ්බ රුපියල් 2000 දැන් 2200ක් වගේ. ඉලීස් තිබ්බ 400 450. අද 500යි 550ක් වගේ. හැම දෙයක්ම රුපියල් 100ක් 200ක් වැඩි වෙලා තියෙනවා. ඊට හේතුව තමයි දඹුල ආර්ථික මධ්‍යස්ථානයේ පැමිණෙන එළවලු ප්‍රමාණය අඩුයි. එළවලු එන ලැබෙන වෙලාවේදී කිලෝ ලක්ෂයක් ආව නම් අද එන්නේ කිලෝ 25000යි. එළවලු රට පුරා බෙදා හරින ප්‍රධානම මධ්‍යස්ථානයක් වෙන්නේ නුවරඑළිය. නුවරඑළිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අද එළවලු තොග මිල ගණන් මේ කැරට් රුපියල් 1800යි ගෝවා රුපියල් 680යි මාළු මිරිස් රුපියල් 650යි මොනවා දැන් මිල වැඩි වෙලා තියෙන්නේ විකුණ ගන්නත් විදියක් නැහැ අපිට ඉතින් ගැලන්දවසින් අපි කඩවල වහලා යන්න තමයි ඉතින් වෙලා තියෙන්නේ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයටත් අද එළවලු තොග ලැබී තිබුණේ සීමිත ප්‍රමාණයක් මේ එළවලු ටික වෙන තමයි අරගෙන ලුලියක ලුලියක ගෙනලා මේ වගේ තුන් ගුණක් විතර අරන් යනවා අද මේ පවතින මේ මිලත් එක්ක හැම ගිනිලා මේ දෙන්නත් බෑ නුවරඑළියෙන් කැප්පෙටිපොළෙන් දඹුල්ලෙන් කොළඹට එන එළවලු මිල අද කොහමද මේ පෑලියගොඩ මැනින් තොග වෙළඳපොළේ තත්වය කැරට් අද රුපියල් 2000යි බෝංචි රුපියල් 1000යි මාළු මිරිස් රුපියල් 1000යි කට්ටි එන්නේ බඩු ගන්න බඩු එළවලු මිල වැඩි හින්දා නිෂ්පාදනයේ අඩුයි කියන්නේ ඉතින් මේවට ඉතින් රජයේ මැති අමිති කොල්ලෝ වක් කියන්නුනේ කුසිකර්ම අමතිතුමාලා ඇවිල්ලා මේවා බරන්න ඕනේ මේවා විසඳුම් ගන්න ඕනේ මේ දෙසැම්බර් මාස වෙනකොට කොහොමත් සීසන් එකට පොඩ්ඩක් එළවලු වල මිල ගණන් යනවා නමුත් මේ මාස 3-4ක් තිස්සේ මෙහෙම වැඩිවීමක් මේ ඉතිහාසය තුර සිදු වෙලා නැහැ අද එළවලු මිල මිනිසුන්ට දරා ගන්න බෑ මොකද එළවලු මිල දවසෙන් දවස වැඩි වෙනවා එළවලු කන්න නම් අම්බෙන්නේ නැහැ ඉස්සරහට ඒ ගානට එළවලු අරන් ගිහලා මිනිසුන්ට කන්න බෑ මොකද කනවා ඉඩ දිලාමයි කඩෙන් කෑමක් කරන් කන්නේ ගොවියෝ මේ ගැන මොනවද කියන්නේ කැරට් අක්කර කාලක් හදන්න රුපියල් 280000ක් යනවා කිලෝ 2500ක් සාමාන්‍ය අපි වෙනද ගලවනවා 2500ක් ගලවන්නට අපිට නිෂ්පාදන වියදම විතරක් යනවා රුපියල් 120ක් 120ට ගියාම අපි වෙළඳපළේ ඕක රුපියල් 30ක් විතර 158ට වගේ තමයි දීලා කොයිතන යන්තම් සේප් කරගෙන හිටියා හැබැයි මේ මොහොතේ වෙනකොට කැරට් අක්කර කාලකින් ගලව ගන්න පුළුවන් වෙලා තියෙන කිලෝ 250යි 300යි අහන මේක තමයි එහෙම අස්සන්න අඩු වෙන්න පව් ගිය මාස 4ක් 30 මේක නොකොඩවා ආපු අධික වර්ෂාව නිසා නිෂ්පාදන අඩු වෙලා තියෙනවා මමත් පතෝල් හැදුවා බොන්චි හැදුවා තාවෙනක ඇටවලත් මිලවත් ගන්න බෑ ගොවි අර කරන්න ඕන හින්දා කරන්නේ වෙන කියවන්නේ නැහනේ එක වේලයින් අපි කන්නේ උදේට කෑවොත් දවල්ට නැහැ ඊට පස්සේ රැට් ඒකත් කන්න හරියට නැහනේ මරුඳ බ්‍රජන උර බ්‍රජන මලය අලිවලාල තෙල්බෙත් ප්‍රශ්නේ පෝර ප්‍රශ්නේ වැස්ස මේව නිසා පින්නේ කර කියාගෙන දෙයක් නැතුව අනිත් පැත්තෙන් වඳුරු ඌරු මොනරු අපි වටක්ක වැවුවොත් මොනරු ඇවිල්ලා කනවා මඤ්ඤොක්ක ටික ඌරු කනවා රුපියල් 1500 තිබුණු පෝර අද 8500යි 10000යි මෙහෙ මර්ගන අපි මොනවද කරන්නේ මේ කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රශ්නයට දෙන විසඳුම ඔය දැන් මම එළවලු මිල වැඩිවීම සම්බන්ධව මීට මාස 3-4ක ඉඳලම කිව්වා මොකද මාස 4ක් එක දිගට වහිනවා ගොවි බිම් විශාල වශයෙන් විනාශ වෙලා තිබෙනවා මම හැම වෙලාවෙම කිව්වේ තියෙන ගෙදර පෝච්චිය හරි මොනවා හරි දෙයක් ඉඳ ගන්න කි මේ තත්ත්වයට යම් විසඳුමක් විදියට අපි දැන් තමයි මම උපදෙස් ලබා දීලා තිනවා මූල ප්‍රතිපාදන වෙන් කළ දෙනවා අපි ගිවතු වගා වැඩසටහන ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයාගේ පැහැදිලි කිරීම මේ මේකේ පැතිකඩ මම දකිනවා තුනක් තියෙනවා මේ වැස්සත් එක්ක ගොවි මහතුරුන්ට තමන්ගේ පළදාව බලාපොරොත්තු වෙච්ච විදියට ලබා ගන්න බැරි වුණා දෙවනි කාරණාව තමයි නොයෙකුත් රජයේ ප්‍රතිපත්ති නිසා ගොවි මහතුරුන්ට තමන්ගේ ගොවිතැන් කෘෂිකර්ම කටයුතු කරගෙන යන්න තියෙන අපහසුතාවය බදු වෙන්න පුළුවන් පොහොරවල ප්‍රශ්න තියෙනවා අවශ්‍ය යෙදවීම් වල ගැටලු තියෙනවා ඒකත් එක්ක පිරිවැයේ ප්‍රශ්න
තුන්වෙනි කාරණාව තමයි වෙළඳ පොළ ක්‍රියාත්මක වෙන්නේ අතිශයින් අකාර්යක්ෂම විදියට. මොකද අද වෙනකොට ඉල්ලුම සැපයුම මත සැපයුම ලැබෙන්නේ නැති නිසා උදාහරණයක් හැටියට දඹුල්ල මාකට් එකට ගොවි මහත්තයෙක් අවුමිරිස් කෑල්ලක් ගෙනාවා කියලා, බොන්චි කෑල්ලක් ගෙනාවා කියලා. නාඩි මුදලාලි මේක අරගෙන ගොවි මහත්තයා යනකම් ඉඳලා තව කෙනෙක්ට මේක විකුණනවා. එතකොට අපි හිතමු මැනි මාකට් එකෙන් හරි තව කොහෙන් හරි ලොරියක් ගෙනාවා කියලා එළවලු ටික අරගෙන කොළඹට එහෙමත් නැත්නම් වෙන කොහෙට හරි ගෙනියන්න. ගොවි මහත්තයා ගෙනාපු එළවලු කෑල්ල අතිනත දෙපාරක් ගිහිල්ලා තමයි ලොරියට පැටවෙන්නේ. කිසිම විනිවිද භාවයක් නැහැ මේ වෙළඳපොළේ. හැංගි හොරා තමයි අතවශයෙන්ම මේ වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ. දැන් බලන්න අපි පටන් ගත්ත ප්‍රභාස්වර කියලා දඹුල්ලේ මාකට් එකට අල්ලලා මෙට්‍රික් ටොන් 5000ක ලංකාවේ පළවෙනි තෙතමනය හා උෂ්ණත්වය පාලනය කරන කෘෂි ගබඩාව. ඒක කොටස් 6කට බෙදලා තියෙනවා. රතුළුණු වෙන්න පුළුවන්, අල වෙන්න පුළුවන්, අවමිරිස් හරි වේලපු මිරිස් වෙන්න පුළුවන්. මේ නොයෙකුත් දේවල් යම් යම් කාලයකට ගබඩා කරලා තියන්න හැදුවා. 2019 නොවැම්බර් මාසෙ ඉවර වෙන්න තිබ්බේ. හැබැයි 2020 මාර්තු විතර වෙනකොට ඉවර කරගන්න තිබුණා. ගෝඨාභය රාජපක්ෂගේ කට්ටිය ඇවිල්ලා ওই වියට්නාගේ කට්ටිය තමයි ඉස්සල්ලා මේකට විරුද්ධ වුණේ. ඒගොල්ලෝ මේක නැවැත්තුවා ඡන්දෙන් පස්ස.